බෝගස්වැව ගම්මානයේ වැසියන් අතරේ මහා ධනවතුන් හිටියේ නෑ. නමුත් මිනිසත් කමාතින් ඔවුන් පොහොසත්තු. කවරෙකුටවත් හිරිහැරයක් නොමැති ගොවිතැන ඒ ගම්වැසියන්ගේ ජීවනෝපාය වුණා. උදේ සිට සවස් වනතෙක් කුඹුරු සහ හේන්වල වෙහෙස වෙන ඔවුන් විවේකයක් ලබන්නේ ගොම්මන් වෙලාවෙන් නිවසට ගොඩ වූ පසුවයි. එසේ ආපසුවත් ඇතැම් පිරිමියෙක් රාමුට්ටියක් සොයමින් යනවා. නමුත් මත්වන ඔවුන්ගෙන් තවකෙකුට හිරිහැරයක් නෑ. ගමෙහි ඇති වටිනාම සම්පත් අතරේ එකක් ලෙස නාන ලිඳ හඳුන්වා දෙන්නට පුළුවන්. එය සාමාන්‍ය ලිඳක් නොවේ. අඩි 15ක් පමණ වට ප්‍රමාණයක් ඇති, අඩි 20ක පමණ ගැඹුරක් ඇති මහා ලිඳක්. ලිඳ අවට ඇති රූස්ස කුඹුක්ගස් කිහිපයකින් ඒ ලිඳ අවට දහවල් කාලයේ සෙවන ලබනවා. නමුත් රාත්‍රී කාලයේදී ඒ සෙවනැලි නිසාම ලිඳ අවට ඇත්තේ පාළුවක් මුසු වූ මූසල ගතියක්. නානලිඳ කළු ගලින් බැඳ තිබුණා. ඒ පැරණි ගල් පැම්ම දියසෙවල බැඳී නිල් හා කළු පැහැයකින් දිස්සුණා. ලින් බැම්ම පොළව මට්ටමින් ඉහළට එසවී ඇත්තේ අඩි 2 හමාරක් පමණ වන නිසාම එය හදිසි අනතුරකට ඇති ඉඩක් ලෙස පෙනෙනවා. එය එසේ වුවත් ගම්මුන්ට එය වටිනා සම්පතක්. ඉඩෝරයට ගමේ ඇති ලිං සියල්ලෙහි වතුර සිඳී ගියත් නාන ලිඳේ ජලය සිඳෙන්නේ නෑ. නමුත් එහි ජලය පානයට ගන්නට බෑ. අධික කිවුල් බවකින් යුතු වතුරක් නිසාම පානයට ගන්නට බෑ. ඉඩෝර කාලයේදී ගම්මුන්ගෙන් බොහෝ පිරිසක් නෑමට භාවිතා කරන්නේ මේ ලිඳයි. වතුර ඇති කාලවලදීත් නාන ලිඳෙන් නෑමට හුරු වී සිටි පිරිසක් සිටිනවා. ඒත් ඉඩෝර කාලයක්. දිය පොදක් නොවැටුණු බිම කාෂ්ටක වී ගොසින්. නමුත් ළඟ එන වැහි කාලයේදී වගා කටයුතු කිරීමේ අරමුණින් ගම්මුන් හේන් එලි කිරීමට පටන්ගෙන තිබුණා. ගොම්මන් වෙලාවේ හේන ඉඳන් පැමිණි ජයවීර මිදුලෙම සිටිමින් තමන්ගේ ලොකු දුවට කතා කළා. දුවේ, ඔයි සර්මයි ටෝච් එකයි බාදියයි ගෙනත් දියන්කෝ, මෙහෙම ගිහින් නාගෙනම එන්න. ඉල්ලීම ඉටු වුණා. නමුත් විදුලි පන්දම දල්වාගත් ජයවීරගෙන් එල්ල වුණේ දෝස් මුරයක්. ඒ පොදුවේ නිවසේ සිටින සියල්ලෝටම මේ ටෝච් එක චාර්ජ් කරලා තියාපල්ලා කියලා කටට නිදහසක් නැතුව කියලා තියෙනවා. කොහෙද මේ ගෙදර උන්ට වැඩ වැඩිනි? දැන් ඉතින් පලයන්කෝ කණාමැදිලිය එල්ලගත්තා වාගේ. එසේ කියමින්ම ජයවීර ආ මාවතේම ආපසු හැරී ගියේ එතරම්ම ආලෝකයක් නොවිහිදුණු විදුලි පන්දම දල්වගෙනමයි. නාන ලිඳාසල අන්ධකාරයේ ගිලී තිබුණා. වෙන කෙක්වත් ලිඳාසල නෑ. ඒ ගණනකට නොගත් ජයවීර ගෙන ආ සබන් ආදිය අසල වූ ගලක් මත තබා වතුර බාල්දියක් ඇදගත්තා. එය සිරුරට හලාගත් ඔහු නැවත බාල්දිය ලිං ජලයට අතහැරියා. එවරනම් එය යම්කිසි ඝන දෙයක වැදුණු බව ජයවීරට දැනුණා. ජයවීරගේ හිතට කෝපයක් දැනුණා. ඒ ගමේ කොල්ලන් ගැන හිතුවක්කාරයන් 2-3 දෙනෙක් පැමිණි පසු ඇතැම් දිනවල ඔවුන් නාන ලිඳට කොට ඇද දමනවා. ඒවා ඉවත් කර දැමීමට තවකෙකුට අමතර වෙහෙසක් ගැනීමට සිදුවෙනවා. නමුත් ඒ මොහොතේ එවැනි සමාජ සත්කාරයක් කිරීමට තරම් ප්‍රමාද වීමට අකමැති වූ ජයවීර එක සිතින් නාගැනීමෙන් පසු නිවසට ගියා. නමුත්
පසු දින දහවලේ අසන්නට ලැබුණු පුවතින් ජයවීර සලිත වී ගියා. ගම්වැසියන් අතරේ වූ සුමනානම් මැතිවියේ කාන්තාව පෙර දින සවස් කාලයේ නාන ලිඳට ඇදවැටි ජීවිතයෙන් සමුගෙන ඇති බව ඔහුට පැවසුවේ සිරිසේනයි. ඇය සවස් කාලයේ මියගොස් ඇති බව නිගමනය කර ඇත්තේ මරණ පරීක්ෂකවරයායි. එසේනම් තමන් සිරුර තෙමාගත්තේ මල සිරුරක් මුස වූ ජලයෙන්ද? ජයවීර නොසන්සුන්වත් එය නොපෙන්වා සිටීමට උත්සාහ කළා. සුමනානම් කාන්තාව කුඩා නිවසක තනිවම ජීවිතය ගෙවූ කාන්තාවක්. විවාහයේ කඩාකප්පල් වීම නිසාම ඇය එවැනි ජීවිතයකට හුරු වූවා විය යුතුයි. ඒ වන විටත් ජීවත්ව සිටි ඇගේ මවත් ගම්වාසීන්ගේ ප්‍රධානත්වයෙන් සිරුර ගමේ සුසාන භූමියේදී මිහිදන් කළා. ජයවීර ඉන්පසු සති කිහිපයක්ම නාන ලිඳ දෙසට ගියේ නැහැ. නමුත් ගම්වැසියන් අතරින් හිතේ හයියක් තිබුණු පිරිමින් කිහිප දෙනෙක්ම ඒ සිදුවීම අමතක කර තමා නාන ලිඳින් ප්‍රයෝජන ගත්තා. එවැනි එක් අයෙක් වූ අමරසිංහ එක් දිනයක රාත්‍රී 7ට පමණ කල්පනාවකට වැටි නාන ලිඳ දෙසට ඇවිද ගියා. යමෙක් දියනාන හඬ ඔහුගේ දෙසවනට දුර තියා මැසුණා. ඒ හඬින් කල්පනා ලෝකයෙන් මිදුණු ඔහු ගමන ඉක්මන් කළා. නමුත් ලිඳ අසලටම පැමිණි පසු කිසිවෙකුත් ඒ අහලකවත් නොමැති බව දැක ඔහු පුදුමයට පත් වුණා. අත තිබූ විදුලි පන්දමේ ආලෝකයෙන් ඒ අවට පරිසරයත් පරීක්ෂා කර බැලුවේ සිතේ සැකයකින් යුතුවයි. තමන්ගේ දෙසවන බොරුවක් නොකළ බව අමරසිංහට හොඳටම විශ්වාසයි. තවත් මොහොතක් පරීක්ෂා කර බැලීමෙන් පසු විදුලි පන්දම දැල්වෙමින් තිබිද්දීම ඔහු දියනෑමට සූදානම් වුණා. වතුර බාල්දි තුනක් නාගැනීමෙන් පසු ලිඳ අසල රෙදි සේදීමට තබා ඇති ගල අසල යම් රුවක් ඉඳගෙන සිටින බව අමරසිංහ දුටුවේ ඇස් කොනකින්. තිගැස්සී ගිය ඔහු ඒ දෙසට හැරුණා. දිය රෙද්දක් ඇඳගත් කාන්තාවක්. අමරසිංහ බලා සිටිද්දිම එතැනින් නැගිටගත් කාන්තාරුව තමන් දෙසට හැරුණු බව අමරසිංහ දුටුවා. විදුලි පන්දමේ ආලෝකය යොමු තිබුණේ වෙනතකටයි. ඒ නිසාම ඔහු ඒ රුව හඳුනා ගැනීමට තරම් පැහැදිලිව දුටුවේ නැහැ. හුරුපුරුදු හඬක් අවදි වුණා. "උඹ ලිඳට පැනපං අමරසිංහ." අමරසිංහගේ සිරුර පවා ගැහෙන්නට වුණා. "උඹ සුමනද?" "මම තමයි. ලිඳට පැනපන් මිනිහෝ. ඕම් බලන් හිටපන්." එසේ කියූ කාන්තාරුව අමරසිංහ අසලින්ම ඇවිද ගොස් ලිඳට පැන්න අයුරු අමරසිංහ සියසින් දුටුවා. තවත් බියවෙමින් එතන සිටීමට අමරසිංහට හැකි වුණේ නෑ. ගෙන ආ කිසිවක් දෑතට ගැනීමට නොනැවතුණු ඔහු දියෙන් තෙමී ගිය සරමින්ම ඈතකට දිව ගියා. ඒ අයුරින් දිව ගිය අමරසිංහ ඔහුගේ බිරිඳ අසල ඇත වැටුණේ සිහියක් පතක් නැතුවයි. ඒ සිදුවීම ගම්මුන් අතරේ ප්‍රචාරය වුණා. අමරසිංහට සුවය ලැබුණේ තොවිලයක් පවා කරවීමෙන් පසුවයි. ගම්වැසියන් නානලිඳ අතහැර දැමුවා. අමරසිංහ නම් දහවල් කාලයේදී පවා ඒ අසලින් ගමනක් ගියේ නැහැ. නමුත් මට්ටු නොවූ තිදෙනෙක් ඒ අතර සිටියා. "මං ඔය මොනමලය කාටවත් බය නෑ බං. ගමේ ඉන්න සරං අදින ගෑණියෙ නෙවෙයි මම."
ඒ තිදෙනාගෙන් එක් අයෙක් වූ රූපසිංහ එසේ කීවේ කඩමණ්ඩියේදී. අමරසිංහත් ඒ අසල සිටියා. ඔහු සිතුවේ රූපසිංහ තමන්ට ඇනුම් පදයක් කිය වූ බවයි. ඈබන් රූපේ, උඹ මට දර සරං අඳින ගෑණි කිව්වේ? එසේ විමසමින් අමරසිංහ රූපසිංහ අසලට ලං වුණා. පිස්සුද බං, මං කිව්වේ මං බය නෑ කියලා. අමරසිංහ දෙසට අවධානයක් පවා යොමු නොකරමින් රූපසිංහ පැවසුවා. සිතේ කෝපය පාලනය කර ගැනීමට උත්සාහ කරමින් අමරසිංහ එතනින් ඉවත් වී ගියා. ඉන්දින තුනකට පසු මැදියම් රැයට ආසන්නයේ රූපසිංහ නින්දෙන් අවදි වුණා. ඔහුගේ මුළු සිරුරම දහඩියෙන් තෙමී ගිහින් එලාගත් පැදුරේ ඒ මේ අත හැරෙමින් නින්දක් ලබා ගැනීමට රූපසිංහ උත්සාහ කළත් එය කළ හැකි වුණේ නෑ. පුදුම රස්නයක් නේ යකෝ, ඔහු සිතුවා. ටිංගක් නාගත්ත නම් හොඳට නින්දයයි. ඒ සිතුවිල්ල සිතට ආවත් රූපසිංහ පසු බැස්සා. වෙලාව රාත්‍රී 12ට ආසන්න වෙමින් ඇති බව ඔහුට පෙනුණා. කෙතරම් කයිවාරු ගැසුවත් අමරසිංහ මුහුණ දුන්නේ යයි කියු අත්දැකීම ඔහුගේ සිතේ ඇති කළේ බියක්. නෑමට වතුර ගත හැකි වෙනත් ලිඳක් ඇත්තේ බොහෝ ඈතකින්. නාන ලිඳ නම් රූපසිංහගේ නිවස අසලමයි. ඔහු දහවල් කාලයේ දියනාන්නේ නාන ලිඳෙන්. රාත්‍රී 12 පසු වී යනතෙක්ම අවදීන් සිටි රූපසිංහ දැනෙන රස්නයත් සමග පැදුරෙන් නැගිට ගත්තේ කෝපයෙන්. ඕන මලයකෙක් හිටපුදෙන් ගිහින් ඇඟවත් හෝදගෙන එනවා. එසේ සිතූ රූපසිංහ බිරිඳ හෝ තම එකම පුතා අවදි නොකරම බාල්දියත් විදුලි පන්දමත් රැගෙන නාන ලිඳ දෙසට ඇවිදගෙන ගියා. අඳුරු රාත්‍රියක්. ඇත්තේ රැහැයියන්ගේ හඬ පමණයි. නාන ලිඳාසලට පැමිණි රූපසිංහ සිතට දැනෙන හුදෙකලා බව දුරුකර ගැනීමට උගුර පැහැදුවා. ඉන්පසු පමා නොවීම අතේ තිබූ බාල්දිය ලිංජලය මතට පහත් කළා. එවිටම ඔහුගේ කෙළට දැනුණු සීතල දෑතක පහසින් තිගැස්සී ගිය නිසාම බාල්දිය ලිඳටම ඇද වැටුණා. කෑ ගැසීමට හෝ පසුපසට හැරීමට අවස්ථාවක් නොදෙමින්ම ඒ සීතල දෑත රූපසිංහගේ සිරුර ලිඳ දෙසට තල්ලු කර දැමුවා. පිහිනීමට දක්ෂේ කුවත් රූපසිංහ සිටියේ අධිකව බියට පත් වෙලායි. එසේ වුවත් ඔහු වතුර සමග පොර බදිමින් විනාද කළා. නමුත් පොර බැදීමට හැකි වූයේ මද වේලාවක් පමණයි. යම්කිසි අදිසි හස්තයක් දිය යට සිට තමන්ගේ දෙපා ග්‍රහණය කරගත් බව ඔහුට දැනුණා. ඒ ග්‍රහණය ඔහුව දිය යටට ඇදගෙන යන්නට වුණා. රූපසිංහගේ සිහිය නැති වී ගියේ ඒ අතරතුරයි. වාක්‍යයකට මෙන් ඔහුගේ විලාපය ඒ වන විටත් අවදියෙන් සිටි නාන ලිඳ අසලම නිවසක ජීවත් වූ ධනපාලට ඇසී තිබුණා. ඔහු ලිඳට ගොස් බැලූ විට දැක ඇත්තේ රූපසිංහගේ සිරුර ජලය මත පාවෙමින් තිබූ බවයි. තවත් කිහිප දෙනෙක් එක් කරගත් ධනපාල රූපසිංහ ගොඩට ඇදගත්තා. ඔහු රෝහල්ගත වී ප්‍රතිකාර පවා ලැබුවා. ඒ කතා මාලාව මාහට දැනගැනීමට ලැබුණේ රූපසිංහ එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරියක් සමග ඒ පුවත කියා තිබූ නිසයි. ඇය මාගේ හොඳම මිතුරියක්. ඉතින් ඔයා නම් ඒ කතාව කිසිම සැකයක් නැතුව විශ්වාස කරනවා ඇති නේද?
කතාව අවසානයේ ඇය විමසුවා. අතිශයෝක්තිත් ඇති. ඒ වුණාට බොරුවක් නෙවෙයි කියලා නම් විශ්වාසයි. මං ගිහින් බලන්නම්. තෑන්ක්ස් මට මේ ගැන කිව්වට. වෛද්‍යවරියට ස්තුති කරමින් එසේ කියා කතාව අවසන් කළා. ඇය ලබා දුන් තොරතුරු අනුව යමින් ඒ ගම්මානය සොයා ගැනීමට මට හැකි වුණා. ගම්වැසි තරුණෙක් ඒ නාන ලිඳ මට පෙන්නුවා. ස්ථානය දැක ගැනීමෙන් පසු ගමේ වූ තේ කඩේට ගොස් බනිස් කිඩියක් කමින් තේ කෝප්පයක් පානය කළා. රැය උදා වීමට ඇත්තේ තවත් පැයක පමණ කාලයක් බව දුරකථනයේගෙන වෙලාව පරීක්ෂා කිරීමෙන් දැකගත්තා. කඩේට සමුදී නාන ලිඳට යෑමට පිටත් වුණා. බලාපොරොත්තුෙන් සිටි රැය උදා වුණා. අතේ තිබූ විදුලි පන්දම පවා නොදල්වා යම් විශේෂ දෙයක් බලාපොරොත්තුෙන් මම බලා සිටියා. ඒ අන්ධකාරයේ ගිලුණු ගුප්ත පරිසරයට වී පැය තුනක පමණ කාලයක් ගෙවා දැමීමෙන් පසු එක් මොහොතක බලාපොරොත්තුෙන් සිටි ආකාරයේ සිදුවීමක් සිද්ධ වුණා. ඒ ලිඳේ ජලය කැළතෙන හඬක් මම ඉඳගෙන සිටිමින් නැගිටගත්තා. මං ආවේ කතා කරන්න. මට පේන්න එන්න. හිස් අවකාශයේ දෙසට තරමක හඬකින් මා එසේ පැවසුවා. නමුත් ප්‍රතිචාරයක් නැහැ. හොඳටම පේනවනේ නැන්දේ. මං විතරයි ඉන්නේ. ඔයා මට පේන්න එන්න. ප්‍රතිචාරයක් නොමැති නිසාම නැවතත් මා එසේ පැවසුවා. එවර අන්ධකාරයේ පැමිණි යම් රුවක් මා ඉදිරියෙන් නතර වූ බව මා දුටුවා. මද වේලාවක් නිහඬව සිටීමෙන් පසු මම යලිත් හඬ අවදි කළා. පින් මදිකමක්ද නැන්දේ? වෙන ආත්මයකට යන්න බැරිද? පිළිතුරු ලැබුණේ එවැනිම නිහඬියාවකට පසුයි. ඔව්, මට ඕනෙත් වෙන ජීවිතයකට යන්න. හේත් මේ අවට ඇවිද ඇවිද ඉන්න විතරයි පුළුවන්. අනික මට මේ ළිඳට එන මිනිස්සු දැක්කම තරහා ඇවිස්සෙනවා. එහෙම වෙන්න ඕන නෑ. මට කියන්න නැන්ද කැමැත්තෙන්ම හිටියේ කොහොම පිනක් කරගන්නද කියලා. ජයසිරි මා බෝධියට අට පිරිකරයක් පූජා කරගන්න තමයි කැමැත්තෙන්ම හිටියේ. ඒත් ඒක කරගන්න බැරි වුණා මට. බලාපොරොත්තු වූ පිළිතුර ලැබුණා. ඒ ඉතා උතුම් පින්කමක්. හරි, මං නැන්ද වෙනුවෙන් ඒක කරන්නම්. මගෙත් එක්කම ඇවිත් බලාගෙන ඉඳලා පින් අනුමෝදන් වෙලා හොඳ ආත්මයකට යන්න නැන්දේ. අපි හෙටම ඒක කරමු. නැන්ද කැමති නේද? මං කැමති පුතේ. මම සැනසුම් සුසුමක් හෙළුවා. පොරොන්දු වූ අයිරින්ම පසු දිනයේදීම ඒ ආත්මයේ ආශාව ඉටු කර දීමට හැකි වුණා. ඒ සවස් කාලයේ පහන් වැටක් අසලට වී සිටියේදී සුදු පැහැති ඡායාවක් මා අසලට ලං වුණා. ඒ ඡායාව වෙනකෙකු නොදුටු බව නම් ස්ථීරවම කියන්නට පුළුවන්. මා අසල මොහොතක් සැරිසරමින් සිටි ඒ රුව කුඩා ආලෝකයක් බවට පත් වුණා. ඒ ආලෝකය අහස දෙසට පාවී යන දෙස මා බලා සිටියේ සතුටකින් සහ සැනසීමකින් හිත පුරවාගෙනයි. බෝගස් වැව ගම්මානේ වැසියන් තවමත් නාන ලිඳ අසලට යෑමට බියවන්නේ දැයි මා දන්නේ නෑ. නමුත් දැන් ඔවුන්ට බියවීමට හේතුවක් නොමැති බව පමණක් ස්ථීරවම දන්නවා.